බැංකුවලින් දැනට ලැබෙන බදු 150ටත් වැඩි. EPF වගේ වයි බදු අය කරන්නේ 114යි. බැංකු පද්ධතිය තුළින් තැන්පත් කරුවන්ගේ තියෙන තැන්පත් ප්‍රමාණය මිලියන 57ක්. ඒතොර මේ මුදල් වලට යම් කිසියක් වුණොත් බැංකු පද්ධතියට වෙන හානිය ඉතාම විශාලයි. ඒක නිසා තමයි බැංකු පද්ධතියට තියන්න ඕනේ නැහැ කියලා කිව්වේ. යෝජනා කරන විදිහට බාණ්ඩාගාර බැඳුම් කරවලින් තියෙන බොන්ඩ්ස් ඔක්කොම නැවත රජයට අරගෙන අලුතෙන් බොන්ඩ් සීරීස් ඉෂූ කරනවා. ඉෂූ කරනකොට 2025 වෙනකම්ම 112ක් කූපන් හම්බ වෙන විදිහට. ඉතින් එහාට දිගටම 109ක් කූපන් එක හම්බ වෙනවා. ඉදිරි වසර කීපය තුළ 109 රිටර්න් එක 59 අයගේ තමන්ගේ ස්ටේට්මන්ට් එක ආවහම කොච්චරද බැලන්ස් එක. ඒ මුදල අපි සහතික කරනවා මේ තියෙන බොන්ඩ් එක්ස්චේන්ජ් එක තුළින් 109 දිගටම ගෙවන්න පුළුවන්. අඩුම ගන්න ඊළඟ අවුරුදු දෙක තුන තුළ තමන්ගේ EPF එකේ තියෙන බැලන්ස් එක දැනට තියෙන. ඒක අඩු වෙන්නේ නැහැ හැමම. තමන්ගේ තියෙන බැලන්ස් එක හැමම තියෙනවා. ඉදිරි ප්‍රමාණය ප්‍රධාන ආයතන හතරකට අයිති ශ්‍රී ලංකා මහ බැංකුවට වාණිජ බැංකු සහ අනිකුත් බැංකු වලට අර්ථ සාධකාර මුදලට ඒ වගේම තවත් මූල්‍ය සහ රජයට ණය සපයලා තියෙන ආයතන වලට තමයි ඒක අදාළ වෙන්නේ. නිදි සඳහන් කළා මේ ප්‍රතිව්‍යුහගත කරන කිරීමට අදාළ බිලියන 19.8ක් කියලා. එතකොට මේ EPF එකේ මේ ක්‍රියාවලිය හරහා ඒක සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්න පුළුවන් හැකියාව තියනවද? දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කොටස ඩොලර් වලින් ගත්තාන් පස්සේ 19.8 බිලියන රුපියල් වලින් ගත්තාන් පස්සේ දළ වශයෙන් 6 ට්‍රිලියන් සුපර් ඉනොවේෂන් එකට අදාළ කොටස ට්‍රිලියන 3.5ක් වෙනවා. එතකොට ඉතුරු කොටස කොහොමද ළඟා කරගන්නේ? ඉතුරු කොටස තියෙන්නේ සෙන්ට්‍රල් බැංක් ට්‍රෙෂරි බිල්ස් කොටස තියෙනවා. ඒකේ තියෙන ට්‍රිලියන 2.6ක් බැලන්ස් එක තමයි SLDB and FCB කියලා තියෙන්නේ. නමුත් ඇත්තටම මේ තෝරා ගැනීම කරන්නේ කවුද? මේ අරමුදල් වල කොටස්කාරයෝ වෙන්නේ වතුකම් කරුවෝ අපි වගේ සාමාන්‍ය වෘත්තීන් කරන අර. අපි නෙමේ තීරණය කරන්නේ මේ අරමු අපි මොකද තෝරගන්නේ කියලා. EPF එක නම් මුදල් මණ්ඩලය තමයි කස්ට්‍රෝඩියන්. මුදල් මණ්ඩලය කියන්නේ රජයමපත් කරපු පිරිසක්. දැන් රජයට කොච්චර මුදල් අමාරුද තිබ්බත් බාණ්ඩාගාර බිල් පස්සා බඳුන් කරවලට මෙතෙක් සියලුම ආයෝජන වලට ඒ ආකාරයට ගෙවලා තියෙනවා. මේගොල්ලෝ ප්‍රකාශ කරොත් ඉදිරියට අපිට ණය ගෙවීම හැකියාවක් නැහැ. මේක තාකල්ක නවත්වනවා කියලා. EPF එකට 109 නෙවෙයි 100.0 තමයි ලැබෙන්නේ. අදාළ ලවි කම්කරු වගේ බොහෝ පිරිසක් මේකට දායක වෙලා ඉන්නේ. එයා විශ්‍රාම යනකොට ලැබෙන මේ මුදලට ඒකට මොකද වෙන්නේ? කියන අර මුදලේ බැලන්ස් එකට මුකුත් වෙන්නේ නැහැ. ඒක ඒ ආකාරයෙන් පවතින. සේවකයේ ශ්‍රාම ගත්තොත් ඔහුට යනකොට ඒ EPF සල්ලි ටික ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. කිසිම ගැටලුවක් නැහැ. ඕන කෙනෙක්ට කල් පිරුණාම හරිය 130ක් යම් කිසි වාසල් ගන්න පුළුවන් දේ. ඒ ගැනීමට කිසිම බාධාවක් නැහැ. මේකෙන් ඒකට හානියක් වෙන්නේ නැහැ. මම මුදල් ලේකම් මිත්‍ර විශේෂම සාකච්ඡා කරන්න කැමති. අපේ අභියෝග තමයි ඉවර නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරොත් එහෙම විදේශ වශයෙන් අපි රිස්ට්‍රක්චරින් වලට එන හැකර හම්බෙන්නේ නැහැ. අපි දැන් මේ වෙලාවේ IMF එකත් එක්ක ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා තියෙන ප්‍රෝග්‍රෑම් එකේ ක්‍රියාකාරීත්වත් රිස්ට්‍රක්චරින් අපි දක්වන මේ ප්‍රගතිය උඩ තමයි රැඳිලා තියෙන්නේ. ඒතර ඒක නොවුනොත් එහෙම අපේ රටේ අනාගතය ගැන හිතාගන්න බෑ මොකක්ද වෙන්නේ කියන්නේ. ප්‍රතිව්‍යුහගත කරන්නට අදාළ වෙන්නේ 2022 අවසානය දක්වා තියෙන ට්‍රෙෂරි බිල්ස් විතරද? බොන්ඩ් එක්ස්චේන්ජ් එක ලොන්ච් කරනවා කියන්නේ ලබන අඟහරුවාදනේ. අඟහරුවාද වෙනකොට වෙන සීලුම අවුස්ට්‍රේලියානු බොන්ඩ්ස් එක අදාළයි. ඒකෙන් හෝල්ඩ් කරන එක අයින් වෙනවා. සුපර් ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ්ස් වල තියෙන එක අදාළයි. ISB වල ඉන්වෙස්ට් කරලා තියෙන දේශීය වාණිජ බැංකු සහ දේශීය ආයතන මෙහිදී සලකන්නේ දේශීය ණය හිමියන් විදිහටද නැත්නම් විදේශීය ණය? ඒක විදේශීය ණය හිමියන් විදිහට බැංකු පද්ධතියට අපි මහ බැංකු විසින් උපදෙස් දීලා තියෙන ප්‍රොවිෂන් කරන්න කියලා තියෙන දැන්ටම 135ක් ප්‍රොවයිඩ් කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ඒ ඉන්වෙස්ට්මන්ට් වලින්. එතකොට 135ට වැඩි හැයකටක් ගත්තොත් තමයි ඒගොල්ලන්ට බලපෑමක් වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.